මොහොතෙම පිනක් කුසලයක් රැස් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ පිනේ වටිනාකම පෙන්නලා දුන්නා. පිට පේනවා මනුස්සයන්ගේ හදවත් තුළ මේ දානේ වටිනාකම මේ වෙනකොට අපේ රටේ බොහෝ පිරිසක් දන් දෙන්න දක්ෂයි. අපි දකිනවා මිනිස්සු දන් දෙන හැටි ලංකාවේ විහාරස්ථාන ගත්තත් හැම පන්සලකම හැම විහාරස්ථානයකම හැම තැනකම ගත්තෝ දාන වේලක් වරදින්න කලාතුරකින් බොහෝ පිරිස දන් දෙනවා. මේ දන් දෙන මිනිස්සු තමන්ට තිබිලා දන් දෙනව නෙමෙයි, සමහර වෙලාවට ගෙදර එක වේලයි හදාගෙන මොනවා හෝ දෙයක් කන්නේ. සමහරු එක් වලක් බතලයක් තම්බගෙන කාලා කුසගින්නේ දවසෙක වතුර ටිකක් බීලා නිදාගන්න මිනිස්සු. හැබැයි ණය වෙලා හරි පන්සලට දානි ටික හොඳට හදාගෙන අරගෙන යනවා. වෑංජන කීපයක් බත් කීපයක් අඩුගානේ පළතුරු ටිකක් හරි එක කිරිහට්ටියක් හරි උස්සගෙන පන්සලට ගිහිල්ලා දන් දෙනවා. හැබැයි මෙහෙම දන් දීලා තමන් ඇවිල්ලා පාංගෙඩියක් අරගෙන ඇවිල්ලා කාලා නිදාගන්න මිනිස්සු ඉන්නවා. අපි දකිනවා මේ රටේ හැම ගෙදරකම සීට් වහලා ඇස්බෙස්ටෝ වහලා තියෙන ගෙවල් නෙමෙයි. හැබැයි පන්සලේ බුදුමැදුරට ධර්මශාලාවට සීට් වහනවා කිව්වොත් ණය වෙලා හරි සීට් එකක් හරි අරන් දෙන මිනිස්සු ඉන්නවා. සමහර ගෙවල් වල මැටි ගෙවල් ජීවිතේට සිමෙන්ති ටිකක් දාගෙන නැහැ. හැබැයි බුදුමැදුරට හරි ධර්මශාලාවට හරි ටයිල් අල්ලනවා කිව්වොත් ණය වෙලා කනකර බඩුවක් හරි උගස් තියලා ටයිල් කැටයක් හරි අරගෙන ගිහිලා පූජා කරන මිනිස්සු මේ රටේ අපි දකිනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුර සඳහන් වෙනවා පුංචි පිනක් කරත් ඒවැය විපාක කෙනෙක්ගේ ජීවිතේ විශාල වශයෙන් බලවත් කරගන්න පුළුවන්කම තියෙනවා. පින කියලා කියන්නේ සංසාර ගමනේ සැප ලබා දෙන දේවල්. පුඤ්ඤානි නාම සුකස්සේතං අදිවචනං කියනවා. පින කියලා කියන්නේ සැපේට කියන තවත් නමක්. ඒ නිසා සංසාරයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අනුගාමික පුණ්‍ය නිධානයක් රැස් කරන්න කියනවා. සසර ගමනේ නිවන් දකින්නකන් තමන්ට විපාක දෙන්නේ තමන් රැස් කරගන්න පින. ඒක මෙලවින් අවසන් වෙන්නේ නැහැ. දැන් ඔබ දන්නවා සතර මහා නිධාන ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ තුල උන්වහන්සේ පෙන්නනවා සමහරු ජීවිත කාලෙම රැස් කරනවා ස්ථාවර නිධාන. ඊවල් දොරවල් ඉඩ කඩන් ගොඩ නැගිලි මහ පොළවේ පිහිටි ස්ථාවර දේවල් රැස් කරගන්න. මට මෙච්චර දීපල තියෙනවා, මට මෙච්චර ව්‍යාපාර තියෙනවා, මට මෙච්චර ගෙවල් දොරවල් තියෙනවා. එහෙම හිතාගෙන ස්ථාවර නිධාන රැස් කරගෙන ඒව සිහි කර කර සතුටින් ඉන්න උත්සාහ කරන මිනිස්සු ඉන්නවා. හැබැයි මේ ස්ථාවර නිධාන ගින්නට සාධාරණයි. ගින්නෙන් සියල්ල විනාශ වෙන්න පුළුවන්. ජලයට සාධාරණයි. ජල ගැලීමකින්, මුහුදු ගොඩ ගැලීමකින්, ගම් වතුරකින් සියල්ල විනාශ වෙලා යන්න පුළුවන්. ඒ වගේම භූමිකම්පාවකින් සියලු ගොඩ නැගිලි බිමට සමතලා වෙන්න පුළුවන්. ඒ වගේම සුලි සුලඟකින් මේ සියල්ල විනාශ වෙලා යන්න පුළුවන්. ස්වභාව ධර්මයට සාධාරණයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ සමහරු ජංගම නිධාන යන යන තැන අරගෙන යන්න පුළුවන් වටිනා වස්තුව රැස් කරන රන් රෙදි මුතුමැණි. හැබැයි අපි දැක්කා සමහරුන්ට ගෙවල් දොල කොච්චර මේවා සල්ලි හංගපු තැන් ඇති. ඒ වගේම වටිනා මුතුමැණික් වර්ග රැස් කරගෙන රත්තරම් බඩු දාගෙන හිටපු මිනිස්සු මේ ස්වභාව ධර්මයේ ඉදිරියේ සමහරුන්ට ඇඳිවත පමණයි ඉතිරි වුනේ. අද සමහර වෙලාවට මේ ගෙවල් තිබ්බ තැනක්වත් හොයාගන්න බැරුව පස්වලට යට වුණා. බොහෝ දෙනෙක්ගේ ජීවිත විනාශ වුණා. සමහරු යන්තම් ජීවිත බේරගෙන ඇඳිවත පමණක් ඇතුව ජීවිතේ බේරගත්තා. එතකොට අපිට පේනවා මේ භෞතික දේවල් මොනතරම් ගොඩ නැගුවත් මේවා සුළු මොහොතකින් විනාශ වෙලා යන්න පුළුවන් ස්වභාව ධර්මයේ ඉදිරියේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි පින කියන්නේ ගින්නෙන් විනාශ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කෙනෙක් රැස් කරගන්න පින ජලයෙන් විනාශ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සුළඟින් විනාශ කරන්න බෑ. තමන් රැස් කරගත්ත පින මෙලොව විපාක දීලා අවසන් වෙන්නේ නැහැ. නිවන් දකින්නකන් සසරේ අනුගාමික පුණ්‍ය නිධානයක් කියන්නේ සෙවණැල්ල වගේ. තමන්ගේ පසුපස විපාක දෙමින් නිවන් දකින්නකන් තමන්ට විපාක ලැබෙනවා තමන් රැස් කරගන්න පින. ඒ නිසා පින්වතුනි පුළුවන් තරම් පින් දහම් කුසල් දහම් රැස් කරගන්න මහන්සි ගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි පිනක වටිනාකම දන්න කෙනා කවමදාවත් ඔය පින පුංචි ඕකත් වැඩක් තියනවද කියලා කවදාවත් පිනට අවමං කරන්නේ නැහැ කියව. පුංචි පිනක් හරි තමන්ට ලැබෙන හැම මොහොතකම පුංචි පිනක් හරි රැස් කරගන්න මහන්සි ගන්නවා. ඒකට බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා භාජනයකට ජලයේ බිඳුව බිඳුව වැටිලා විශාල භාජනයක් ජලයෙන් පිරීලා ඉතිරිලා යන්නේ යම්සේද ඒ වගේ තමයි කිව ටික 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 හරි කරන පින එකතු වෙලා ජීවිතේ පිනෙන් පිරීලා ඉතිරිලා යනවා. ඒ නිසා පිනේ වටිනාකම දන්න කෙනා හැම මොහොතෙම සමන්ගේ ශක්ති පමණින් පින් දහම් රැස් කරගන්න දක්ෂ වෙන්නට ඕන.
පිංහතුනි අපේ බෝසතාණන් වහන්සේ දාන පාරමිතාව පාරමී හැටියට සම්පූර්ණ කරනවා. උපපාරමී හැටියට සම්පූර්ණ කරනවා. පරමත්ත පාරමී හැටියට මුළු ජීවිතේ පවා පූජා කරමින් පාරමී පුරාගෙනයි සම්බුද්ධත්වයේ පිණිස මේ ගමන ආවේ. එතන පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියට කොටස් තුනක් හැටියට පෙන්නන්. පාරමී පුරනවා කියන්නේ තමන්ට තමන් සතු භෞතික දේවල්, ආහාර පාන දන් දෙන්න පුළුවන්, රෙදිපිලි දන් දෙන්න පුළුවන්, පොත්පත් දන් දෙන්න පුළුවන්, සමහර වෙලාවට ගෙවල් දොරවල් හදලා පූජා කරනවා, ඉඩකඩම් පරිත්‍යාග කරනවා, මේ වගේ දුගී මගේ යාචකයන්ට අසරණයන්ට උදව් උපකාර කරනවා, තමන් දුක් මහන්සි වෙලා හම්බ කරගත් ධනිය වියදම් කරලා මිනිස්සු දන් දෙනවා. එහෙම දන් දීලා ප්‍රාර්ථනා කරනවා මේ දානමේ පින මට නිවන් අවබෝධයටම උපකාර වේවා. අන්න ඒක තමයි නිස්සරණ අභ්‍යාසයෙන් දන් දෙනවා කියලා කියන්නේ. ඒ විදිහට පාරමී හැටියට භෞතික දේවල්, ඉඩකඩම් වේවා, ගොඩනැගිලි වේවා, ගෙවල් දොරවල් වේවා, පොත්පත්, ආහාර පාන, කෑම බීම, ඇඳුම් පැළඳුම්, මේ විදිහට භෞතික දේවල් දන් දෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මිනිස්සු තමන්ගේ ශරීර අවයව දන් දෙනවා. ඒක තමයි උපපාරමිතාව බවට පත් වෙන්නේ. ඇස් දන් දෙනවා, ලේ දන් දෙනවා. අපිට පේනවා ලේ දන් දීමේ මහා පිංකම් අපිත් විටින් විට සිදු කරනවා. ඒ ලේ දන් දෙන පිංකම් වල දැන්වීමක් දාපු පමණින් සමහර වෙලාවට ඒ ගන්න ප්‍රමාණයත් අපි බලාපොරොත්තු වුණාටත් වඩා විශාල පිරිසක් ඇවිල්ලා තමන්ගේ ශරීරයේ ලේ ටික දන් දෙනවා. අසරණ රෝගීන් වෙනුවෙන් ලේ අවශ්‍යයි කියලා දැන්වීමක් දාපු පමණින් සමහරු හොයාගෙන ඒ තැන්වලට ගිහිල්ලා ලේ දන් දෙන මිනිස්සු අපේ රටේ ඉන්නවා. එතකොට අපිට පේනවා එවැනි පරිත්‍යාගශීලී පිරිස වකුගඩු දන් දෙනවා. ඔය අතර යම් යම් නොපනත්කම් කරන, ජාවාරම් කරන පිරිස නැතුව නොවේ. නමුත් බොහෝ පිරිසක් පින් සලකාගෙන තමන්ගේ ශරීර අවයව දන් දෙන මහා පින්වන්ත බෝධිසත්වරු මේ ලෝකේ ඉන්නවා. සමහරු අක්මාවි කොටසක් දන් දෙනවා, වකුගඩුවක් දන් දෙන අය ඉන්නවා. මේ විදිහට ඇස්සිස් මස්ලී දන් දෙනවනම් ඒ විදිහට ශරීරේ කොටසක් දන් දීලා, ශරීර අවයවයක් දන් දීලා ඒ තුල ප්‍රාර්ථනා කරනවා මේ රැස් කරගත්ත පින මට නිවන් අවබෝධයේ පිණිසම උපකාර වේවා කියලා. බුදු කෙනෙක් නම්, බෝධිසත්වයෙක් නම්, බුද්ධත්වයේ පිණිස පාරමී පුරාගෙන යන පින්වන්ත කෙනෙක් නම් ප්‍රාර්ථනා කරනවා මේ මගේ ශරීර අවයව දන් දීලා මම මේ රැස් කරගත්ත පිනෙන් මට අසංඛීය ගණන් සත්‍යයන් සසර දුකින් එතර කරවන්න ලෝතුරා සම්බුද්ධ රාජ්‍යම ලැබේවා කියන ප්‍රාර්ථනෙ. ඒක තමයි දාන උපපාරමිතාව බවට පත් වෙන්නේ. පරමත්ත පාරමිතාව කියන්නේ තමන්ගේ ජීවිතේ පවා දන් දෙනවා. දානයක් උදෙසා තමන්ගේ ජීවිතේ දෙවනි කොට දානමේ පරිත්‍යාගයන් සිදු කිරීම, තමන්ගේ ජීවිතේ පවා පරිත්‍යාග කිරීම ධර්මයේ සඳහන් වෙන්නේ පරමත්ත පාරමිතාව. පින්වතුනි, අපේ බෝසතාණන් වහන්සේ අතීත ඉතිහාස විස්තරවල උන්වහන්සේගේ මේ ජාතක පොත් වහන්සේ තුළ සඳහන් වෙන ඇතැම් ජාතක කතාවල, ඒ වගේම ත්‍රිපිටකයේම යම් යම් තැන්වල අපේ බෝසතාණන් වහන්සේ පෙර ජීවිත මතු කරමින් කරපු දේශනාවල සඳහන් වෙන තොරතුරු දිහා බලද්දී උන්වහන්සේ මොනතරම් දාන පාරමිතාව පුරාගෙන ආපු කෙනෙක්ද කියලා අපිට පැහැදිලිව පේනවා. එක අවස්ථාවක අපේ බෝසතාණන් වහන්සේ දා කදිරංගාර ජාතකයේ, කදිරංගාර නමෙන් එදා බොහෝම ධනවත් සිටුවරෙක් වෙලා ඉපදිලා හිටියා. ඒ කාලේ බුද්ධ ශූන්‍ය කාලයක්. බුද්ධ ශූන්‍ය කාලයක් කියන්නේ බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා නැහැ. බුදු කෙනෙක්ගේ ධර්මයක්වත් ලෝකෙ අහන්නවත් නැති කාලයක්. හැබැයි ලෝකෙ දුගී මගී යාචකයන් අසරණයන්ගෙන් පිරී ගිය කාලයක්. එවැනි බුදු කෙනෙක් පහළ නොවෙච්ච කාලවල බොහෝ වෙලාවට සමාජයේ තියෙන මිත්‍යා දෘෂ්ටික මතවාද. දන් දීලා වැඩක් නැහැ, පින් කරලා වැඩක් නැහැ, ඔය එකේ කිනාට උදව් උපකරලා වැඩක් නැහැ. අන්නේ වගේ මිත්‍යා දෘෂ්ටික අදහස්, ලෝභ සිතුවිලි, ඒව තමයි එදා බලවත් වෙලා තිබුණේ සමාජෙ. එවැනි කාලෙක මේ කදිරංගාර කියන අපේ බෝසතාණන් වහන්සේ එදා ඉපදිලා හිටිය. උන්වහන්සේ තමන්ගේ සම්පූර්ණ ආදායම ධනෙ එකතු කරලා මහා දන් වැටවල් පවත්වනවා. තමන්ගේ සිටුමැදුරේ හතර කොන දන් වැටවල් හතරක් සකස් කරමින් අඬබෙර යවමින් දුගී මගේ යාචකයන් රැස් කරමින් අසරණ මිනිස්සුන්ට දුගී මගේ යාචකයන්ට බොහෝ කාලයක් දන් වැටක් පැවැත්තුවා. මෙහෙම දන් වැට පවත්වගෙන කාලයක් යද්දී දවසක් අපේ බෝසතාණන් වහන්සේට සිතුවිල්ලක් ඇති වුණා, මං කොච්චර නම් දන් දෙනවද, දුගී මගේ යාචකයන් මගේ දන්සැලේ පිරිලා ඉතිරිලා යනවා, හැබැයි මට බොහෝ කාලෙකින් ආර්යයන් වහන්සේ නමකට දානයක් දෙන්න බැරි වුණා, මගේ මේ දානයේ මහත්ඵල මහානිසංස කරගන්න උතුම් ශීලාදී ගුණධර්ම වඩන නිවන් මඟ ගමන් කරපු ආර්යයන් වහන්සේ නමක් අනේ මට දැක ගන්න නෑනේ කියලා ඒ විදිහේ සිතුවිල්ලක් ඇති වුණා.
මේ සිතුවිල්ල ඇතිවෙච්ච දවසේ එදා පසේ බුදුරජාණන් වහන්සේ නම පිංගතුනි බුද්ධ ශූන්‍ය කාලවල ලෝකෙ පහළ වෙනවා පසේ බුදුවරු. එදා ගන්ධමාදන කියන පර්වතයේ වැඩ හිටිය මේ පසේ බුදුරජාණන් වහන්සේ හිමාල කඳු මුදුනේ පසේ බුදුවරු වෙනුවෙන් පහළ වෙන පර්වතයක් හැටියටයි ධර්මයේ සඳහන් වෙන්නේ. බොහෝ පසේ බුදුරජාණන් වහන්සේලා මේ පර්වතය ඇසුරු කරගෙන විවේකයෙන් වැඩ ඉන්නවා. උන්වහන්සේලා පිණ්ඩපාතේ වඩින්න අවශ්‍ය වුණාම අහසින් යම් යම් ප්‍රදේශවලට පිණ්ඩපාතේ වැඩලා ආයමත් මේ පර්වතයට වැඩම කරනවා. මේ පර්වතයේ වැඩ හිටිය පසේ බුදුරජාණන් වහන්සේ නමක් දින 7ක් නිරෝධ සමාපත්තියෙන් වැඩ හිටියා. සමාපත්තියෙන් නැකිටලා ලෝකෙ දිහා බැලුවා, දානයක් පිළිගන්න තරම් සුදුසු කෙනෙක් ලෝකේ ඉන්නවද? දන් දෙන කෙනෙක්. මොකද ඒ වෙනකොට දන් දෙන අය හොයන්නත් දුර්ලභයි. දන් දෙන කෙනෙක් හොයාගන්නවත් නැහැ. එදා මේ පසේ බුදුරජාණන් වහන්සේ බැලුවා, දන් දෙන සිතුවිල්ලක්වත් ඇති කෙනෙක් ලෝකේ ඉන්නවද? මොකද පසේ බුදු කෙනෙක් වේවා, බුදු කෙනෙක් වේවා, මහරහතන් වහන්සේ නමක් වේවා, නිරෝධ සමාපත්තිය ගැන දේශනාවල සඳහන් වෙන්නේ නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන් සමතෙන් අෂ්ඨ සමාපatti දක්වා දියුණු කරපු, ඒ වගේම අනාගාමී අයටත් පුළුවන්කම තියෙනවා. හැබැයි අෂ්ඨ සමාපatti දක්වාම සමතෙන් හිත වඩපු කෙනෙක් වෙන්නට ඕන. ඒක සඳහන් වෙනවා වේදල සූත්‍රයේ. බොහෝ වෙලාවට මහරහතන් වහන්සේලා තමයි මේ නිරෝධ සමාපත්තියට සමවදින්නේ. හැබැයි ඒ හැකියාව තියෙන්නේ සමත භාවනාවෙන් අෂ්ඨ සමාපatti දක්වාම හිත වඩපු උතුම් මහරහතන් වහන්සේ නමක් විය යුතුයි. එවැනි මහරහතන් වහන්සේලාට නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්කම තියෙනවා. මේ නිරෝධ සමාපත්තියට සමවදිනවා කියන්නේ දින 7ක් කිසිම ආහාරයක් නැතුව සමාපatti සුවේම. සමාපත්තිය කියන්නේ එතන නිවන අරමුණු කරගෙන නිවනම තුල තියෙන සැන, නිවනම තුල තියෙන සැපය විඳිමින් උන්වහන්සේ දින 7 තුල උන්වහන්සේගේ ආස්වාස ප්‍රස්වාස නිරුද්ධ වෙනවා. ඒක සඳහන් වෙනවා වේදල සූත්‍රයේ. මලමිනියකුත් මිය පරලව ගිය ශරීරයේ ආයුෂ උණුසුම විඥානේ බැහැර වෙච්ච මලකුණකුත් මරණයටපත් වෙච්ච මృత ශරීරේකුත් නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනෙකුත් අතර ශරීරයේ තියෙන වෙනස්කම් මේ දේශනාවේ පෙන්නනවා. මලමිනියක ස්වභාවය තමයි ශරීරයේ උණුසුම බැහැර වෙලා. හැබැයි නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනෙකුගේ ශරීරයේ උණුසුම බැහැර වෙලා නැහැ. උණුසුම පවතිනවා. මලමිනියක විඥානේ ශරීරය අතහැරලා ගිහිල්ලා මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ කය ඕලාරික ශරීරය අතහැරලා විඥානේ බැහැර වෙලා. හැබැයි නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනාගේ විඥානේ කය අතහැරලා බැහැර වෙලා නැහැ. ආයුසත් තියෙනවා. හැබැයි මලමිනියේ ආයුස අවසන් වෙලා. නමුත් ආස්වාස ප්‍රස්වාස නිරුද්ධයි. එතකොට මේ වගේ මේ මලමිනියකත් ඒ වගේම නිරෝධ සමාපත්තියට සමවැදිච්ච උතුම් මහරහතන් වහන්සේ නමකගේ අතර වෙනස දේශනාවල සඳහන් වෙනවා. මේ නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනෙක් දින 7ක් ඒ ඉරියව්වෙන්ම උන්වහන්සේ නිරෝධ සමාපත්තියෙන් කිසිම ආහාරයක් මුකවත් නැතුව සමාපත්තියම වැඩ ඉන්නවා. දින 7ක් සමාපත්තියෙන් වැඩ ඉඳලා සමාපත්තිය නැකිට්ටට පස්සේ එදා උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරද්දී උන්වහන්සේට එදින ආහාරයක් නොලැබුණොත් උන්වහන්සේට පිරිනිවන් පාන සිද්ධ වෙනවා එදා රාත්‍රී. ඒකට හේතුව හැටියට ධර්මයේ සඳහන් වෙන්නේ කෙනෙකුට උපරිම ආහාරයක් නැතුව ඉන්න පුළුවන්කම තියෙන්නේ දින 7ක් පමණයි. මේ ශරීරයේ දින 7ක් කිසිම ආහාරයක් නැතුව නිරෝධ සමාපත්තියෙන් තිබුණා කියන්නේ සාමාන්‍ය කෙනෙකුගේ නම් ආහාරයක් නොලැබුණොත් පිරිනිවන් පාන්න වෙනවා. හැබැයි ලෝතුරා බුදුරජාණන් වහන්සේලාට එහෙම නැහැ. උන්වහන්සේලා තුළ මහා පුරුෂ ලක්ෂණ රැසක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ අතර උන්වහන්සේගේ දිව අග රසනහර 700ක් පවතින බව දේශනාවල සඳහන් වෙනවා. ඒකට ධර්මයේ සඳහන් වෙන්නේ පහූත ජීවහ කියලා. ඒ නිසා ඊතා කුඩා දෙයක් වේවා දිව අග තැබූ සැනින් එහි මුළු ආහාර ඕජාවම ශරීරයට උරාගෙන ශරීර ශක්තිය ඇති කරවන්න ඒ හැකියාව තියෙනවා. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි සතියෙම විමුක්ති සෝ විඳිමින් බෝධි මූලේ වැඩ හිටියා. කිසිම ආහාරයක් ඒ සතියම වලදන්නේ නැහැ. දෙවනි සතියේ නේත්‍ර පූජාවකින් පූජාවක් පැවැත්තුවා සතියක් පුරාම. තුන්වෙනි සතියෙම රුවන් සක්මනේ දුණා. ඒ සතියේ උන්වහන්සේ ආහාරයක් ගත්ත කියලා කොහෙවත් සඳහනක් නැහැ. හතරවෙනි සතියේ රුවන් ගේ තුල වැඩ සිටීමෙන් අභිධර්මයේ මෙනෙහි කරා. පස්වෙනි සතියේ අජපාල නුගරුක මුල. හයවෙනි සතියේ මුචලින්ද විලාසල. හත්වෙනි සතියේ රාජායතන කියන කිරිපළු රුක මුලදී අන්න එතනදී තමයි තපස්සු බල්ලුක කියන වෙළඳ සොහොයුරා මුණ ගැහිලා තමන් සතුව තිබිච්ච වෙළඳ මීපිරු සහිත ආහාර දානයක් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න.
ඒ තමයි බුද්ධත්වයෙන් සති 7කට පසුව තමයි උන්වහන්සේ බුදු වෙලා මුලින්ම ආහාරයක් ගන්නෙ පිළඳ මීපිඩු සහිත දානෙ. හැබැයි සාමාන්‍ය කෙනෙකුට ඒ විදිහ නෙමෙයි. සාමාන්‍ය ශරීරයක් නම් මහරහතන් වහන්සේ නමකගේ වේවා පසේබුදු කෙනෙකුගේ වේවා නිරෝධ සමාපත්තියෙන් නැකිටලා පිණ්ඩපාතේ වැඩම කරද්දී දානයක් නොලැබුණොත් පිරිනිවන් පාන්න වෙන බව මෙවිදල් සූත්‍රය සඳහන් වෙනවා. එදා මේ පසේබුදුරජාණන් වහන්සේ බැලුවා දානයක් පිළිගන්න සුදුසු කෙනෙක් ඉන්නවද, එහෙම නැත්නම් අද රාත්‍රී පිරිනිවන් පානවද කියලා බලද්දී දානයක් දෙන්න සුදුසු මහා පින්වන්ත පාරමී පුරාගෙන යන අපේ බෝසතාණන් වහන්සේ දා කතිරංගාර නමින් ඉපදිලා දන්වැටවල් පවත්වන බෝසතාණන් වහන්සේ දැක්කා. එදා පසේ බුදුරජාණන් වහන්සේ පාත්‍රය අරගෙන ගන්ධමාදන පර්වතයෙන් අහසට පැන නැගලා අහසින්ම මේ සිටුවරයාගේ සිටුමැදුර ඉදිරියේ මිදුලට වැඩම කරා. සේවකයන් දැක්ක ආර්යයන් වහන්සේ නමක් අහසින් පාත්‍රයක් අරගෙන වැඩියා. දුවගෙන ගිහිලා සිටුතුමාට කිව, සිටුතුමනි, අද නම් ඔබේ අදහස සියල්ලෙන් සියල්ල සම්පූර්ණයි. ඔබ මහා පින්වන්ත කෙනෙක්. අන්න ආර්යයන් වහන්සේ නමක් අහසින් පාත්‍රයක් අරගෙන වැඩියා. ඔබ හිත හිතා නේද හිටි අනේ මට මහත්ඵල පහානිසංස කරගන්න පිනක් කරගන්න බැරි වුණා. මම මෙච්චර දුගී මගී යාචකයන්ට දන් දෙනවා. මට සිල්වත් ගුණවත් ධර්මාවබෝධයක් ලැබපු ආර්යයන් වහන්සේ නමක් මුණ ගැහුන්නේ නැහැ කියලා සිටුතුමා පසුතැවි තැවි නේද හිටියේ. අන්න අද ඒකට අවස්ථාව ලැබුණා කීව. පුදුමාකාර සතුටක් ඇති වුණා. ඉක්මනටම දානි භාජනී අතට අරගෙන තමන් රැස් කරගන්න සූදානම් වෙන පින ගැන සිහි කර කර මිදුලට ගිහිල්ලා අර පසේ බුදුරජාණන් වහන්සේට දාන ටික පූජා කරන්න ළඟට යන්න හිතාගෙන මිදුල ඉදිරියට අඩිය තියනකොටම පසේ බුදුරජාණන් වහන්සේ ඒ කදිරංගාර නමින් එදා ඉපදිලා හිටි අපේ බෝසතාණන් වහන්සේත් අතර විශාල ගිනි වලක් මැවුණා. පොළොව ඇතුලෙන් ලෝදිය මතුවෙනා වගේ විශාල ගිනි ජාලාවල් උඩට මතුවෙනවා. මිනිස්සු බයේ කෑග ගහ සීසීකඩ දුවන්න පටන් ගත්තා. අර හතර කොනේ දන්සැල්වල පිරීලා ඉතිරිලා හිටපු මිනිස්සු බියෙන් තැතිගෙන කෑග ගහ දුවන්න පටන් ගත්තා. එදා අපේ බෝසතාණන් වහන්සේ දානි භාජනී අතේ තියාගෙන විමසලා බැලුවා, මං කොච්චර සද්ධාවෙන්ද මේ දන් දෙන්න උත්සාහ කරේ? කවුද මේ ගිනිවල මැව්වේ? මං නිති පන්සිල් රකින්න කෙනෙක්. මං පෝයට තනියම හෝ උපෝසතේ ආරක්ෂා කරන කෙනෙක්. මං මේ විදිහට දන්වැටවල් පවත්වන කෙනෙක්. මං මේ දන් දෙන්නේ ලෞතුරා සම්බුද්ධත්වයේ පිණිසමයි. මේ ගිනිවල මවපු පුද්ගලයා මට මන් රැස් කරගත්ත පිණෙන් ඇයි මේ ගිනිවල මැව්වේ කියලා මට දැකගන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරලා අහස දිහා බලද්දී වසවර්ති මාරේ අහසෙ පෙනී හිටියා. එදා කදිරංගාර නමින් ඉපදිලා හිටිය අපේ බෝසතාණන් වහන්සේ අහනවා, ඔබද මේ ගිනිවල මැව්වේ? ඔව් මමයි කිව්වා. ඇයි මේ ගිනිවල මැව්වේ? පසේ බුදුරජාණන් වහන්සේට ඔය ඉෂිවරයන් වහන්සේගේ දානි වළක්වන්නයි කිව්වා ගිනිවල මැව්වේ. ඇයි ඔබ දානි වළක්වන්නේ? අද දානේ වැළැක්කුවොත් උන්වහන්සේට පිරිනිවන් පාන්න වෙනවා. අන්නේ නිසා උන්වහන්සේව පිරිනිවන් පාවන්නයි මං ওই දානි වළක්වන්න හදන්නේ කියෝ. එදා අපේ බෝසතාණන් වහන්සේ දානි පාත්‍රය අර භාජනී අතේ තියාගෙන පුදුමාකාර අදිෂ්ඨානයක් ඇති කරගත්තා. මම දැන් මේ ගිනිවලට පණිනවා. මගේ ශරීරයේ උඩුකුරුණත් යටිකුරුණත් මෙතනම දැවිලා පිලිස්සුණත් කමක් නැහැ. ඒ දැවෙන ගිනි දැල් අතර වේදනාව විඳගෙන හරි මට මේ ආර්යයන් වහන්සේගේ පාත්‍රයේට මේ දානීය ටික පූජා කරගන්න ලැබේවා, මේ පිනේ මේ පරිත්‍යාගේ මට මතු ලෝතුරා බුද්ධත්වෙම ලැබේවා කියලා පැන්න අර ගිනිවලට. එදා අපේ බෝසතාණන් වහන්සේ මෙවැනි ජීවිත පරිත්‍යාගයක් කරලා දානයක් වෙනුවෙන් දානි භාජනී අරගෙන ගිනිවලට පණිනකොට උන්වහන්සේ සසරේ මහා පින් කරගෙන පාරමී පුරාගෙන දන් දෙමින් ලෝතුරා බුද්ධත්වයේ පිණිස යන ගමනේ සම්බුද්ධත්වයට පත්වෙන ආත්මේ ඉපදිච්ච ගමම් තබන පියවරෙන් පියවර පොළොවෙන් නෙළුම් මල් මතුවෙන්න තරම් මහා පිං ඇති මේ බෝසතාණන් වහන්සේ දානි භාජනේ අරගෙන ඉදා ගිනිවලට පණිනකොටම අර ගිනිවල ඇතුලෙන් නෙළුම් මලක් පැන නැග්ග උන්වහන්සේගේ මේ පාරමී බලේ. වැටුනේ ගිනි අඟුරු වලට නෙමෙයි, ගිනි අඟුරු වලෙන් මතුවෙච්ච විශාල රියසකක් තරම් දේශනාවේ සඳහන් වෙන කරත්ත රෝදයක් තරම් විශාල නෙළුම් මලක් ඉබේම පොළොවෙන් පහළ වුණා කියන මේ නෙළුම් මල මතට තමයි උන්වහන්සේ පණිනකොට වැටුනේ. මේ නෙළුම් මල උන්වහන්සේවත් රැගෙන අර ගිනි වලෙන් උඩට මතුවෙනකොට මේ මල මතම වැඩ ඉඳගෙන සාදුකාර දිදී අර ආර්යයන් වහන්සේට දානේ පූජා කරා. මෙහෙම දානේ පූජා කරද්දි වසවර්ති මාරේ අතුරු දහන් වුණා, ගිනි මලත් අතුරු දහන් වෙලා ගියා. එදා දන් දීලා අපේ බෝසතාණන් වහන්සේ ප්‍රාර්ථනයක් කරා,
මට මේ ජීවිත පරිත්‍යාගෙන් දන් දීමේ පින මටත්මතු ලෝතුරා බුද්ධත්වයේ පිණිසම උපකාර වේවා. අසංකේය ගණන් සත්වයන් සසර දුකින් මුදවන් මේ දානමේ පින මට උපකාර වේවා කියලා ප්‍රාර්ථනයක් කරා. එදා ගාථාවකින් පින් අනුමෝදන් කරලා මේ ආර්යයන් වහන්සේ අහසින් ඒ පර්වතයට වැඩම කරා. එතකොට අපිට පේනවා අපේ බෝසතාණන් වහන්සේ සසර දන් දෙමින් මොනතරම් කැපකිරීම කරගෙන ආපු ගමනක්ද. ඒ වගේමයි ඔබ අහලා ඇති මේ මහා භද්‍රකල්පේ කකුසඳ කෝණාගමන කාශ්‍යප මෛත්‍රී ගෞතම නමින් තමයි සම්බුද්ධත්වයට පත් වෙන්න එදා බෝසතාණන් වහන්සේලා පාරමී පුරාගෙන තුසිත දෙව්ලොව ඉපදිලා හිටියේ. මේ විදිහේ කතාවක් ඉතිහාස පොත්වල දේශනාවල අටුවා කතාවල සඳහන් වෙනවා. මේ මහා භද්‍රකල්පයේ පළවෙනියටම සම්බුද්ධත්වයට පත් වෙන්නේ කකුසඳ බුදුරජාණන් වහන්සේ. ඊළඟට මේ මහා භද්‍රකල්පයේ දෙවෙනියට සම්බුද්ධත්වයට පත් වෙන්නේ කෝණාගමන බුදුරජාණන් වහන්සේ. ඊළඟට මේ මහා භද්‍රකල්පයේ තුන්වෙනුව සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. හතරවෙනියට සම්බුද්ධත්වයට පත් වෙන්න පිළිවලින් පෙරම් පුරාගෙන පාරමී පුරාගෙන ඇවිල්ලා තිබුණේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. පස්වෙනියට තමයි කියනවා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට බුදු වෙන්න තිබුණේ. නමුත් ඉතිහාසයේ යම් විස්තරයක් ජාතක කතාවක සඳහන් වෙනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් පසුව ඊළඟට බුදු වෙන්න ඉන්න මේ මහා භද්‍රකල්පයේ පාරමී පුරාගෙන ඉන්න බෝසතාණන් වහන්සේලා දෙනම අපේ බෝසතාණන් වහන්සේත් මෛත්‍රී බෝසතාණන් වහන්සේත් එදා තුසිත දෙව්ලොවින් චුත වෙලා මේ මනුලොව මනුස්ස ලෝකේ ඉපදිලා තරුණ වයසේම තාපස පැවිද්දෙන් පැවිදි වෙලා මේ දෙන්නම හිමාල මහ වනාන්තරයේ තවුස්දම් පුරමෙන් හිටියා. එදා ගුරුවරයා තමයි කියනවා මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගෝලයා වෙලා හිටි අපේ බෝසතාණන් වහන්සේ. මේ ගුරුවරයයි ගෝලයයි දෙන්නම හිමාල මහ වනාන්තරයේ තවුස්දම් පුරමෙන් හොඳට බණ භාවනා කරගෙන තාපස ජීවිතයක් ගත කරගෙන හිටියා. මෙහෙම ඉන්න අතරතුර කාලයක් ගෙවිලා යනකොට මේ දෙන්න කතා වුණා තවත් ඈත තියෙන මහ වනාන්තරී මැදින් යන්න ඕනේ තාපසාරාමයකට යන්න. වතුර භාජන පැම් භාජන මේ වරගෙන මහ කැලේ මැදින් දවසක් පිටත් වෙලා යනවා. මෙහෙම යනකොට කැලේ මැදින් බොහෝ දුරක් යනකොට එක තැනකදී කෙඳිරි ගාන බොහොම අමාරුවෙන් කෙඳිරි ගාන හඬක් ඇහෙනවා. විමසීම් කරලා බලනකොට දැක්කා හෙලක් වගේ මේ ගල් දෙබොක්කක් අතරේ කොටි දෙනක් පැටවු ටිකත් එක්ක පහළට ඇදගෙන වැටිලා. මේ කොටි දෙන දින ගණනාවකින් ආහාරයක් නැතුව බොහොම අමාරුවෙන් ක්ලාන්තව සිටිනවා. පැටවු ටික නම් කොටි දෙනගේ කිරි ටික හරි උරාගෙන බොනවා. ඒ වෙලේ කොටි දෙන්නට කුසගින්න දරාගන්න බැරිකම නිසාම තමන්ගේ පැටව කන්න පැටව ළඟට ඇවිල්ලා කට අරිනවා. ආපහු දරු සෙනෙහස ඇති වෙලා බිම පෙරලිලා කෑ ගහලා පස්සෙන් පස්සට ගිහිලා බිම පෙරලෙනවා. මේ කාරණේ හොඳින් වටහා ගත්ත බෝසතාණන් වහන්සේලා දෙනම කල්පනා කරා අපි ඉක්මනට කොටි දෙනගේ කුසගින්න නිවලයිමු. මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියා හිටියා මම ඉක්මනට කැලේට ගිහිල්ලා කොටි දෙනගේ කුසගින්න නිවන්න කුමක් හෝ ආහාර ටිකක් හොයාගෙන එන්න. ඔබ මේ කොටි දෙනට පැටව කන්න ඉඩ දෙන්න එපා. ඔබ මේ අය ආරක්ෂා කරගෙන උතන බලාගෙන ඉන්න කියලා එතන ගල මුදුනේ රඳවලා අපේ බෝසතාණන් වහන්සේව ගල මුදුනේ රඳවලා තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ කැලේට ගියා කොටි දෙනගේ කුසගින්න නිවන්න ආහාර ටිකක් හොයන්න. දැන් කාලේ ගත වෙනවා. කාලේ ගත වේගෙන යනකොට තාම එන පාටක් පේන නැහැ. කොටි දෙනගේ කුසගින්න එන්නම දරුණුයි. කොටි දෙන පැටව කන්නම සූදානම් වෙලා ආයෙමත් බිම පෙරලෙනවා වේදනාව දරාගන්න බැරුව. අවසානයේ කොටි දෙන පැටව කන්න යනකොට කුසගින්න දරාගන්නම බැරුව එදා මේ ගල මුදුනේ හිටිය අපේ බෝසතාණන් වහන්සේ බැලුවා මෛත්‍රී බෝසතාණන් වහන්සේ ආහාර ටිකක් හොයාගෙන ඈතින්වත් එන පාටක් පේනවද? තාම එන පාටක් පේන්නේ නැහැ. ඒ මොහොතේ ප්‍රාර්ථනයක් කරා මම දීර්ඝ සංසාර ගමනේ ලෝතුරා සම්බුද්ධත්වයම ලැබේවා කියන ප්‍රාර්ථනෙන් දාන පාරමිතාව පුරාගෙන තියෙනවා. ශරීර අවයව පවා දන් දීලා උපපාරමිතාව පුරාගත් කෙනෙක්, බොහෝ ආත්ම භාවවල පරමත්ත පාරමිතාව පුරපු කෙනෙක්. මේ කොටි දෙන පැටව කන්න සූදානම් වෙන්නේ දරු සෙනෙහසක් නැතුව නෙවෙයි, දරා ගන්න බැරි කුසගිනි වේදනාව නිසායි තමන්ගේ පැටව කන්න සූදානම් වෙන්නේ. මේ කොටි දෙනගේ කුසගින්න නිවේවා, මේ පැටවුන්ගේ ජීවිත ආරක්ෂා වේවා, මගේ ජීවිතේ කොටි දෙනටම පූජා වේවා, කුසගින්න නිවේවා, මේ ජීවිත පූජාව, මේ ජීවිත පරිත්‍යාගේ මේ පරමත්ත පාරමිතාවෙන් මට අනාගතයේ අසංකීය ගණන් සත්‍යයන් සසර දුකින් මුදවන්න ලෝතුරා සම්බුද්ධත්වයම ලැබේවා කියලා පැන්න පහලට මේ ප්‍රාර්ථනේ හිතේ තියාගෙන
පහළට පැනලා කොටි දෙනට ජීවිතේ පූජා කරා. ටික වෙලාවකට පස්සේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ මෙතනට ඇවිල්ලා බලනකොට ගෝලයා පේන්න නැහැ. මෙතන රඳවලා ගිය ගෝලයා පේන පාටක් නැහැ. පහළ බලනකොට ඇඳගෙන හිටිය තවුස් පිරිකරවල කෑලි තැන් තැන් වල තියෙනවා, ලේ තැවරිලා තියෙනවා. කාරණේ වටහා ගත්තා. ඒ වෙලාවේ අදිෂ්ඨානයක් කරලා බැලුවා, මේ තාපසයන් වහන්සේ හොඳට හිත දියුණු කරපු අෂ්ට සමාපatti දක්වා හිත වඩාගත් කෙනෙක් එදා මෛත්‍රී බෝසතාණන් වහන්සේ. එදා උන්වහන්සේ ප්‍රාර්ථනයක් කරලා බැලුවා, අදිෂ්ඨාන කරලා ලිස්සල වැටුණවද්ද, එක්කෝ ජීවිතේ පූජා කරාද, මොන වගේ ප්‍රාර්ථනාවකින්ද අපේ බෝසතාණන් වහන්සේ මේ ජීවිත පූජාව කරන්නේ කියලා. එදා දකින්නවා ඒ කරපු ප්‍රාර්ථනෙ මගේ ජීවිතේ පූජා වේවා, මේ කොටි දෙනගේ ජීවිත කුසගින්න නිවේවා, පැටවුන්ගේ ජීවිත ආරක්ෂා වේවා, මේ පිනෙන් මට මතු ලෝතර බුද්ධත්වයේම ඉක්මනින්ම බුද්ධත්වයේම ලැබේවා කියන ප්‍රාර්ථනෙන් තමයි මේ ජීවිත පූජාව කරන්නේ. එදා ඒ කරපු පරිත්‍යාගයේ නිසා මෛත්‍රී බෝසතාණන් වහන්සේ එතනදී ප්‍රාර්ථනයක් කරනවා, ඉක්මම් බුදුම් බුදුනාවේ. උන්වහන්සේ තමයි හතරවෙනියට බුදු වෙන්න හිටියේ. හැබැයි අදිෂ්ඨානයක් කරලා ප්‍රාර්ථනයක් කරා, මේ කරපු පරිත්‍යාගය සමග ඉක්මම් බුදුම් මට කලින් බුදුනාවේ, මම ඊළඟට බුදු වෙනවා කියලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ පියවරක් පස්සට ගත්තා කියන. අන්නේ හේතුව නිසායි මේ මහා බද්ද කල්පේ පස්වෙනියට බුදු වෙන්න පාරමී පුරාගෙන පිළිවෙලින් ආපු අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට මේ මහා බද්ද කල්පේ හතරවෙනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැටියට කලින් බුද්ධත්වයට පත් වෙන අවස්ථාව ලැබුණේ කියලා මේ ඉතිහාස පොත්වල දේශනවල සඳහන් වෙලා එනවා. එතකොට අපිට පේනවා මේ කරුණ දිහා බලද්දී මොන තරම්නම් දාන පාරමිතාව පුරාගෙන පරිත්‍යාග කරගෙන පරමත්ත පාරමී පුරාගෙන ආපු ගමනක්ද අපේ බෝසතාණන් වහන්සේ මේ සම්පූර්ණ කරගෙන බුද්ධත්වයට පත් වෙන්නේ. ඔබ විස්සන්තර ජාතකය අහලා ඇති. දන් දෙන්නම ඉපදිච්ච ආත්මේ, ඉපදිච්ච ගමන් කතා කරපු එක ආත්මය. එදා කුසතී දේවියගේ කුසෙන් ඉපදිච්ච වෙලාවෙම අම්මා දිහා බලලා අහන්නේ, අම්මේ දන් දෙන්න මොකුත් නැද්ද? එදා දහසක් බැඳි රන් කහවණු පොදියක් පුංචි පුතාගේ අතට ලං කරනකොට මේ වෙස්සන්තර නමින් ඉපදිච්ච මේ පුංචි කුමාරයා අර ඉපදිච්ච මොහොතේම තමන්ගේ අත් දෙකෙන් අල්ලලා ළඟ හිටිය අම්ම කෙනෙකුට මේ රන් කහවණු පොදිය දිගු කරා කියනවා. මේ විදිහට දන් දෙන්නම ඉපදිච්ච ආත්මේ හත් වාරයක් වෙස්සන්තර ආත්මි දන් දෙනකොට මහ පොළොව පවා ගිගුරුන් දෙමින් කම්පාවට පත් වුණා. මේ වෙස්සන්තර ආත්මි දන් දෙන හැටි අහගෙන ඉන්නකොටත් මුළු ඇඟම හිරිවැටෙනවා, මෙහෙමත් දන් දෙන්න පුළුවන් දෝ කියලා. ඒ විදිහට දන් දීලා දන් දීලා තමයි දාන පාරමිතාව සම්පූර්ණ කරගෙන පාරමී උපපාරමී පරමත්ත පාරමිතා සම්පූර්ණ කරගෙන අපේ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ. බුද්ධත්වයට පත් වෙච්ච අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ශ්‍රාවකයන්ට භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාවන්ට පෙන්නලා දුන්නේ මහණෙනි දානික වටිනාකම. මේ ලෝකෙ මිනිස්සු දන්නවනම් බුදුරජාණන් වහන්සේ නමක් තරම් දානි වටිනාකම මේ ලෝකෙ මිනිස්සු දන්නවනම් තමන් කොයි තරම් කුසගින්නෙන් ඉඳලා තමන්ට ලැබෙන බත්පතෙන් කොටසක් හරි සතෙක් වෙනුවෙන් හරි දන් නොදී ආහාර ටිකක් හරි සතෙකුට හරි නොදී තනියෙන් ආහාර ගන්නෑ කියනවා දානි වටිනාකම දන්න කෙනා.